සුබ දසක් යාලුව හැමෝටම අදත් මං වාලට ලස්සන ක්‍රිප් එකක් හදන විදිය කියල දෙන්න තමයි යන්නේ. මං අද වාලට කියල දෙන්න මෙන්න මේ වගේ ලස්සන සමනලයෙක් විදිහට ක්‍රිප් එකක් හදාගන්න. එනම් අපි බලමු ක්‍රිප් එක කොහොමද හදාගන්න කියලා. අපිට මේ ක්‍රිප් එක හදාගන්න ඕන වෙනවා සෙන්ටිමීටර් 2.5න් පළල දිග සෙන්ටිමීටර් 10 කොටස් දෙකක් ඕන වෙනවා. ඒවගේම 2.5 පළල දිග සෙන්ටිමීටර් 7න් කොටස් දෙකක්, ඒවගේම සෙන්ටිමීටර් 4න් විතර දිගින් යුක්ත මේ පොඩි රිබන් කොටසක්, ඒවගේ මේ වගේ තව පොඩි රිබන් කොටස් දෙකක්, මේ වගේ තව රිබන් කොටසකුත් ක්ලිප් එකකුත් පබ්ලුවකුත් ඕන වෙනවා. අපි දැන් බලමු මේක එක කොටසක් කොහොමද හදාගන්නේ කියලා. මේකේ මේ විදිහට දෙකට මැදින් මේ විදිහට නමා ගන්නවා. ඊට පස්සේ මේ එක කොටසක් මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම නමා ගන්නවා. ඊට පස්සේ නැවතත් මේක මෙන්න මේ විදිහට නමා ගන්නවා. ඊට පස්සේ අපි මෙතන පුච්චලා මේක අලව ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ අනිත් කොටස ඒ කොටසත් මේ විදිහට දෙකට නමලා දැන් මේකේ මේ පැත්ත තමයි නමා ගන්න ඕනේ. ඒකත් අරබෙත්තු විදිහටම මෙහෙම නමලා ඒකත් මේ විදිහට පුච්ච ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ මුල් කොටස් දෙක හදාගෙන ඉවරයි. දැන් අපි මේ යටින් තියෙන කොටස් දෙක හදාගන්න ඕනේ. ඒකට මෙන්න මේ විදිහට හෙත්තක් හැදෙන විදිහට නමා ගන්න ඕනේ. මේ විදිහටම අනිත් පැත්තත් හදාගමු. මේ විදිහට කොටස් අතර හදාගෙන ඊට පස්සේ මේ සෙන්ටිමීටර් 4ක් දිගට ගත්ත කොටස එතෙන්ද මේදී පොඩ්ඩක් ගම් ටිකක් දාලා මේ විදිහට දෙකට නවලා අලවගෙන නැවතත් ගම් ටිකක් දාලා මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ මගේ දෙපැත්තෙන් මේ විදිහට පොඩ්ඩක් මේ විදිහට කපලා මේ ටික මේ විදිහට පුච්ච ගන්න ඕනේ. දැන් අපි මේ ටික මේ එකතු කරලා මේ විදිහට අලව ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ එක පෙට්ටකට මේ අනෙක් පෙට්ට මේ විදිහට අලව ගන්නවා.
අනෙක් කොටස් දෙකත් ඒ විදිහටම අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තර පොඩි රිබන් කොටස ඒකෙත් මේ නූල් ලැබෙන්නේ නැති විදිහට මේ පිටවල මේ විදිහට පුච්චගෙන දැන් අපි මේ කොටස් ටික මේකට අලව ගන්නවා. මේ විදිහට අපි ඒ කොටස් ටික මේ විදිහට අලවගෙන ඉවර වෙලා මේ පොඩි රිබන් කොටස් දෙක අලව ගන්න හදන්නේ. ඒකද මේ පිටිපස්සේ අපි දැන් අලවපු කොටසට බන් ටිකක් දාලා මේ විදිහට ඒ කොටස් දෙකත් අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ක්ලිප් එක අලව ගන්න හදන්නේ. මේ විදිහට ක්ලිප් එකට ගම් ටිකක් දාලා මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි මේ පබළු අලවමු. මෙන්න මේ විදිහට ලස්සනට ලේසියට හදාගන්න පුළුවන් ක්ලිප් එකක් තමයි මේ. ඉතින් මේ වගේ පාට වලින් ඔයාලටත් හදාගන්න පුළුවන් ලස්සන හෙයා ක්ලිප්ස්. මේක සාරි පින්න එකකට වුණත් ඔයාලට හදාගන්න පුළුවන් හෙයා ක්ලිප් එකකට අමතරව. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.